වාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරදට මෛත්‍රීපාල සිරිසේනට මිලියන් ගාණක් වන්දි ගෙවන්න සිද්ධ වෙච්ච වෙලාවේදී මෛත්‍රීපාල සිරිසේනගේ අගමැති වෙලා හිටපු රනිල් වික්‍රමසිංහට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න බෑ 20 වෙනි සංශෝධනය හරහා ආපු ප්‍රොවිෂන් එකේ හැටියට. නමුත් මෛත්‍රීපාල සිරිසේන යම් තාක් දුරකට මේකට වගකිව යුතුද? ඒ තාක් දුරටම රනිල් වික්‍රමසිංහ කියන ඒ මොහොතේ අගමැති වෙලා හිටපු එක්කෙනත් වගකිව යුතුයි. රනිල් වික්‍රමසිංහ මේ ව්‍යවස්ථාවට මුවා වෙලා මෙතන වැරදිකාරයා වෙන එකෙන් ගැලවුණාට හෘද සාක්ෂියෙන් හෝ මිනිස්සුන්ට හිතන දේෙන් ගැලවෙන්න පුළුවන් ද රනිල් වික්‍රමසිංහට? කවදාවත් බෑ. ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහට හැමදාම අර සිකුරා ලැබුව වගේ හොඳ පැත්තට වැඩ කරපු දෙයක්. පාර්ලිමේන්තු එක ඇතුළට ආව නැෂනලිස්ට් එකෙන් ඇවිල්ලා තමන්ගේ සීට් එකත් අරදිලා යාන්තම් අමාරුවෙන් නැෂනලිස්ට් එකෙන් ඇතුළට ඇවිල්ලා ව්‍යවස්ථා අරහා තිබුණු ඒ තව ප්‍රොවිෂන් එකකින් ලංකාවේ ජනාධිපති වෙලා රාජපක්ෂලා ගොඩ දාගන්න රාජපක්ෂලාගේ මලකුණු ටික ආරක්ෂා කරන්න ආපු රනිල් වික්‍රමසිංහ මේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ ලොකු කොටසකට වගකිව යුතුයි. නියම වැඩේ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ වැරදි අල්ලනවා, රනිල් වික්‍රමසිංහගේ බැංකුවරකම අල්ලනවා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කට්ටියන්ට දඬුවම් දෙනවා කියලා කියාගෙන බලයට එන්න ලක්ෂ 69ක් ඡන්ද ගත්ත රාජපක්ෂලා බේරගන්න අන්තිමට ආවේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන්න ආපු ගෝඨාභය ගියා, රනිල් ජනාධිපති වුණා. නියමයි නේ ලංකාව. ඉන්න ආස හිතෙන රටක් වෙලා තියෙන්නේ නේ ලංකාව. මේ මොහොතදීවත් අපිට තේරුම් ගන්න බැරි නම්, මේ සිද්ධි හරහාවත් අපිට තේරුම් ගන්න බැරි නම්, මුන් දෙගොල්ල දෙකක් නෙවෙයි, මුන් දෙගොල්ල එකක්. පාට දෙකකින් වෙන් වෙලා හිටියට ඡන්දයක් ලං වෙනකොට, ඡන්ද ලාංඡන දෙකකින් වෙන් වෙලා හිටියට ඡන්දෙකදී මුන් දෙගොල්ලම එකයි. අවශ්‍ය මොහොතේදී කවුරු හරි එකෙක් වැටෙන මොහොතකදී අනිත් එක ඇවිල්ලා ඌ ආරක්ෂා කරගන්නවා මිසක් මිනිසු වෙනුවෙන්වත් මිනිසු ආරක්ෂා කරගන්නවත් නෙවෙයි. මේ ප්‍රධාන පක්ෂ දෙකම හැමදාම දැඟලුවේ. මේ අවස්ථාවේදීවත් මිනිසුන්ට මේක තේරෙන්නේ නැත්තම් මුන් කෑලි දෙකක් නෙවෙයි, එකම කාසිය දෙපැත්තක් විතරයි කියන එක ඊළඟ අවස්ථාවේදීත් මුන් කරන්නේ මෙයා වැටෙනකොට මෙයා බේරගන්නවා, මෙයා වැටෙනකොට මෙයා බේරගන්නවා. පාස්කු ප්‍රහාරය හරහා සිද්ධ වෙච්ච දෙයින් අම්මල තාත්තල දරුවෝ සහෝදර සහෝදරියෝ යාළුවෝ නැති වුණ මිනිස්සුන්ට කරපු මහා අගෞරවයක් තමයි රනිල් වික්‍රමසිංහ කියන අගමැතිවරයා, ඒ වෙනකොට හිටපු අගමැතිවරයා වැරදිකාරයෙක් විදියටවත් නඩුවක් දාන්න අපිට බැරිව. තවදුරටත් මේක මේ විදියට සිද්ධ වුණොත් ලංකාව ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ට මේක තමන්ගේ රට කියලා හිතෙන නැති තත්ත්වයක් එන, මේක මිනිස්සුන්ට අයිති රටක් කියන එක හිතෙන්නේ නැති තත්ත්වයක් එන. අද රට සම්පූර්ණයෙන්ම දුවන්නේ මේ එක සෙට් එකක්. ඒ උන්ගේ ඕන එපාකම් උඩ තමයි හැම දෙයක්ම තීරණය වෙලා තියෙන්නේ. ඒ උන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරගන්න තමයි උන් හැම දෙයක්ම හරියටම ඩිසයින් කරගෙන තියෙන්නේ. මේ ඇත්ත තේරුම් ගන්න බැරි නම් දැන්වත් ලංකාවේ මිනිස්සුන්ට, ලංකාවේ මිනිස්සු එක්ක අන්තිම මෝඩයි, එහෙම නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට රටට මොනවත් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොන හරි දෙයක් කාලා රැට නිදාගෙන ටීවී එකේ තියෙන ගොන් ටෙලිග්‍රෑම් එකක් බලලා උදේ නැගිටලා තේ එකක් බොන්න පුළුවන් නම් එතනින් එහාට පුරවැසියෝ විදියට ඒ රටෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති මිනිස්සු. අසාධාරණයක්, අයුක්තියක් මුළු රටකට වෙනකොටත් කටවහගෙන ඉන්නවා නම්, අසාධාරණයක්, අයුක්තියක් වෙනකොට ඒ වෙනුවෙන් උත්තරයක් හොයන්න තරම්වත් කොණ්ඩක් පන නැත්තම් ලංකාවේ මිනිස්සුන්ට, ඒ රටේ මිනිස්සු රටක පුරවැසිය වෙන්නවත් සුදුසු නෑ. ලංකාව අයිති ලංකාවේ මිනිස්සුන්ට. මේ හොර දූෂිත දේශපාලන පන්තියකට නෙවෙයි ලංකාව අයිති. ඒක තේරුම් අරගෙන තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් අවශ්‍ය මොහොතෙදි සටන් කළා, අවශ්‍ය මොහොතෙදි ඒ අවශ්‍ය දේ කරන්න බැරි නම් ලංකාව කියන රට විනාශ වෙන එක නවත්තන්න බෑ. මේ හැමදේම වෙනස් කරන්න ප්‍රධාන අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ ක්‍රමය. මේ ක්‍රමය වෙනස් කරන්න බැරි නම් අපිට ලංකාව කියන රට වෙනස් කරන්න බෑ. ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය පළවෙනි පියවර හැදෙන්න ලෑස්ති. ඒකට අවස්ථාව සැලසෙන්නේ පළාත් පාලන ඡන්දය හරහා. වැඩිදුර කියන්න ඕනේ
මේ ප්‍රධාන පක්ෂ දෙකම සහ උන්ගේ කැඩිච්ච උන් ටික ඔක්කොම ප්‍රතික්ෂේප කළ යුතුයි. පාර හොයාගමු, පාර හමු, මාලිමාවෙන් එකතු වෙලා පාරේ අපි යමු. මාලිමාව හොයන පාර, මාලිමාව අපිට පෙන්නලා දෙන පාර හරහා මේ ක්‍රමය වෙනස් කළා. ජීවත් වෙන්න ආඩම්බර, ජීවත් වෙන්න හිතෙන අසාධාරණයක් අයුක්තියක් නැතුව මුළු රටකට එක තැනක හිටගන්න පුළුවන් රටක් අපි හදමු.